I'm <laughs> sorry. මන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගහමොක්කදන් ධම්මස්සවන කාලු අයන් බදන්තා ධම්මස්සවන කාලු අයන් බදන්ත ධම්මස්සවන කාලු අයන් බදන්ත නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස ගෞරණිය ස්වමින් වහන්සේලාගෙන්ද පින්වත් මෑණින් වහන්සේලාගෙන්ද අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ පහළ වෙලා කෙලෙස් සංසිඳෙන් නා වූ චතුරාරය සත්‍ය අවබෝධයට හේතුවන්න වූ, පිරිනිවන් පෑමට උපකාරී වන්නා වූ, ඒ උත්තුම් ධර්මයක්, දේසනා කරන කාලයක, ඒ උතුම් ධර්මයක් අහන්ඩලබෙන කාලයක, අපට මේ මනුස්සලෝකයේ එන්ඩ ලැබුණ කියන්නේ පින්වන්නේ හිතාගන්න බැරි තරම් මහා වාසනාවන් තවස්ථාවක්. පුුදුමාකාර වාසනාවන් අවස්ථාවක්. මොකුද පින්වත්න මෙහෙම කෙලෙ සංසිඳෙන චතුරාරය සත්‍ය අවබෝධයට හේතුවන පිරිනිවන් පාණ්ඩ උපකාරිවන ධර්මයක් ඇහෙන කාලයක මනුස්සාත්මයක් ලබනව කියන එක ඉතාම දුර්ලබ දෙයක් ඉතාම දුර්ලබ දෙයක් පිනනි දැන් ඔබට බුදුරජාණන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් ඕලාරිකඇස්තකෙන් බලාගන්න වැඩ නුසිටියත් අපිට ප්‍රඥා ඇසින් දහම් ඇසින් අපට ඒ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කලාවූ කෙෙ සංසිදන චතුරාරය සත්‍යවබෝධයට හේතුවෙන පිරිනිවන් පාණ්ඩ උපකාරිවන ඒ ධර්මය කල්්‍යන මිත්‍රේගෙන් අහලා ඒ ධර්මයට අදාළව මානසිකත්වය මෙහෙවල නුවනින් විමසල කටයුතු කළොත් අපිට දැනට වනත් බුදුරජාණන් වහන්සේ දකිගණ්ඩ පුළුවන් කමත් තියෙනවා. ඇයි ධර්මය දැක්කොත් බුදුරජාණන් වහන්සේ බුදුන්දැක්කහා සමානයි කියලා වක්කලී ස්වාමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනාගම. ඉතින් පින මෙවැනි ධර්මයක් කනකට ඇහන්න. කොපමන සා කාලයක් අපි පාරමිතා පුරන්ට ඇත්ද. කොපමන සා කාලයක් පින්ඳහම් කරන්නට ඇදද. මොකද මේ අනවරාග්‍රවූ සංසාරය අවිද්‍යාවෙන් වැහිල තන්නහාාවෙන් බැඳිලා ඒ මේඇත මේ ගිහිපු සංසාර ගමනෙ කෙළවරක්වත් දකින්න බැරිතරම් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. මේ ආපු සංසාර ගමනෙද උන්වහන්සේ දේශනා කරනවා. මහනෙනි අම්ම මැරිල හඬපු කඳුළු මහාසාගරයට වඩා වැඩී මේයාපු සංසාර ගමනේදී තාත්ත මැරිලා සහෝදරයෝ සහෝදරීු මැරිලා දූදරුව මැරිලා ඒ අඩපු කඳුලු මහාසාගරයට වඩා වැඩී කියලා. එතකොට පෙන්වත්නය ඔබ දලවසයෙන්වත් හිතන්නකු මහාසාගරයට වඩා වැඩිනම් මේයාපු සසරගමනේ මවමැරිල්ල අඩපු කඳුලු ප්‍රමාණය පින්වාද එහෙමනං කොපමණසා සසරක අපි එනවද කියලා. කොප්පමණසා සසර කෙනවද කියලා ඒ තරම් පින්වදන්නේ දිගු සංසාරගමනක් මයි තියෙන්නේ. එතකොට නෝන මැරිල ස්වාමිපුරුසය මැරිලා ඒ ඒ ඥාතීන්මිය පරලෝ ගිහිල්ල එහෙම හඬපු කඳුලු මහාසාගරයට වඩා වැඩි කියන්නේ කොපමන ආත්ම භාාවයන් අපි ලබල තියෙනවද අනේ ඒ ලබපු ආත්ම භාාවයන් නුවලදී අම්මල මැරිලා අපිට උදව් කරන්ඩ අපිවාරක්ෂ කරගණ්ඩ සම්මතිෙන් කවුරුවත් නැතුව කොපමණ අඩත් එට්ටම්බලට ලක්වෙලා කොපමන තාඩන පීඩනවලට ලක්වෙලා කොපමණ අසරණ වෙලා කොච්චර දුක්විඳින් නැද්ද පින්වන්නේ. නිසා ඒසා මහාදිගු සසරක්ගෙන නිසා තමයි මේ සංසාරගමනට විරාමයක් තැබිය යුත්තේ. මේ සසර ගමනට නැවතීමක් තැබිය යුත්තේ. ඉති මේ සංසාරගමන නවත් අන්න නම් මේ සසර ගමනට විරාමයක් දෙන්න නම් මේ බාහිර කිසීම කෙනෙකුට කරන්න බෑ. බාහිර කාටවත් මේ කරන්න බෑ. කරන්ඩ පුළුවන් එකම කෙනා කවුද කවුද. ? බුදුරජාන් වහන්සේද. නනෑ මේක කරන්න පුළුව එකම කෙන තමන්ගේ සසර ගමන... නිමා කරගන්න පුළුවන් කාටද තමන්ටමයි තමන්ටමයි. බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට ඒ කල්්‍යාන මිත්‍රාණන් වහන්සේලාට කරන්ට පුළුවන් මේ සංසාරගමන නිමාකරන සසර ගමන නවත්වන්ඩ උපකාරවන වැඩපිළිවෙලක් කියාදෙන්ටයි මාර්ගයක් කියාදෙන්ටයි උන්වහන්සේලාට පුළුවන් වෙන්නේ ඒ මාර්ගය ප්‍රායෝගික කිරීම ඒ මාර්ගය තුළ ගමන් කිරීම ඒ ගමන් කරන්නට මහා වීරයක් කිරීම උත්සාහයක්දරීම ඒව කළ යුතුවෙන්නේ කවුද තමන්මයි. එන ඒව කරගණඩුවන කවුද තමන්මයි. බලන්න අතීත සංසාරය පින්වත්න ඕගොල්ලො ලඟිම්ම හිටපු අනේ ඔබ තුරුළු කරගෙන හදාවඩපු ඔබ ලේගිරි කරලා පොුවපු අනේ දරුවෝ දැන් අතී තහිටපු දරුවකෝ ඒ දරුවෝ දාල ඔබට මිය පරලො යන්ට වුණා හැබැයි එදා මට හිතෙන විදියට ඔබ ඒ දරුවෝම තුරුළු කරන්න හිටියනම් ඒ දරුවම් වෙනුවෙන්ම කාලය ගතගෙරුව නම් ඒ දරුවන්ටම සම්මත සැප ලබාදෙන්ට ඔබ ජීවිත කාලේම කැපකෙරුවනං හැබැයි ඔබට මේ මනුසත් භවයක් ලබාගණට පහස්සු විය හැකි. ඇයි විය හැක කියන්නේ ඔබ ඔබ ගැනවත් ස්ොයන් නැතුව ඔබ ධර්මයක් අත් ප්‍රායෝක කරන්න නැතිව ඔබ සීලාදී ගුණධර්මයකවත් පිහිටන් නැතිව පංචසීලේ වත්තා රක්ෂා කරන්න නැතුව. දූදරුවවා රක්ෂා කරන වැඩ පිළිවෙල කරා නං ඔබට අනතුරක් විය හැකි පින්වත්න. අද ඔබ එලෙස දූදරුවවා රක්ෂ කරනව නම් ඒ ඥාතීතයි සේන්ඩ රැකවරණය ලබා දෙනව නම් ඔබ ඒක එහෙම්මම කරන්ඩ. හැබැයි ඔබ ගිහි එක් නම් පංචසීලයවත්තා රක්ෂ කරන්ට පසලොස්සක පෝයටවත් පෙහෙවත් සමාදම් වඩ ඉඩක් තිබුණොත් ගිහිල්ල කල්්‍යාන මිත්‍රයෙක් මුණගැහිලා කෙලෙස් සංසි දෙන්න හේතුවන්න වූ චතුරාරේ සත්‍ය අවබෝධයට හේතුවන්න වූ ඉනිවන් පාන්්ට හේතුවන්නා වූ ඒ උතුම් ධර්මය මොකක්ද කියලා ආගන්ඩ ඒ ආගත්ත ධර්මය ඔබ යම්ප්‍රමාණයක්රි ප්‍රායෝගික කරමින් ඒ කටයුතු කරන්ද ඔබට ලොකුරැකවරණයක් තියෙනවා. පිනඳ ඒහෙම කරේ නැතිවුණොත් කය බිඳිල්ල මැරිල්ල සතරාපායක ගියොත් කොප්පමන දුකකට පත්වෙන්ඩ වෙයිද. එදවට දැම් මෙහෙම කියන විට ඔබට හොඳට තේරෙන්ඩ ඕන අනේහෙනං අපි අතීත සසරේ ඉගෙනගණ්ඩ ඇති විවාහවෙන්ට ඇති දූදරුව හදන්ට ඇති එයාලට උගන්න නැති යාල විවාහ කරල දෙන්න ඇති එයාලගේ දරුව බලන්ඩත් ඇති හැබැයි ඒ සියලු කටයුතු කරන අතරේ පංච සීලයා රක්ෂා කරලා තියෙනවා පොහෝයට පෙහෙවත් සමාදම් වෙලා තියෙන් ඇති සද්ධර්මයංශ්‍රවනය කලා තියෙන්ට ඇති දාන මානාදී දේවල් සිද්ධ කල තියෙන් ඇති ආන්න එහෙම දේවල් සිද්ධ කරපු නිසා ඒවායේ ආනිසංසයක් විදිහට මෙන්න දැ මනුස්සලෝක යාව කොච්චර වාසනාවන්තද එතවට ඔබ එවැනි ගුණධර්මයන් දියුණු පමුණු කරපු නිසා දැම් මෙහේටත්තාව මෙහේටත් ඇවිල්ල සංසාර පුරුද්දට සසර හුරුවට පංචසීලය ආරක්ෂ කරන්නට හිතෙනවා බුරු කියන්ට හිතෙන්න්නේෙ නෑ කේලාම් කියන්ට හිතෙෙ නෑ රාණගාතය කරන්න හිතෙන්නේ නෑ. සොරකම් කරඩ හිතෙන්නේෙ නෑ. සුරාව බොන්න හිතෙන්නේ නෑ. ඇයි මීට පෙරසසරේ ඒ සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරපු නිසා. පුරුදු පුහුණු කරපු නිසා. ඒකේ ප්‍රතිඵල නිසා තමයි පින්වත්නී. ඔබට මෙහෙම බනක් කහන්න හිතෙන්නේ මෙලෙස ආරාමකට වෙලා නැවතිලායින්ඩ හිතෙන්නේ දම්බලන්න කෝබ මේ ආරාමට ඇවිල්ල කොපමන කාලයක් ඥාතීන්ගෙන් ඇත්වෙලා දූදරුවන්ගෙන් ඈත්වෙලා ස්වාමිපුරුසය බිරිින්දෑවරුන්ගෙන් ඇත්වෙලා මේ ඉන්නවා කියන එක මේක පුදුමයක් අපි දැම් මේ හිතුවට මේක පුදුමයක් ඇයි දේ පුදුමයක් කියන්නේ පින්ව මේ පුදුමේ හා පැත්තේ තියෙන්නේ මොකක්ද ඔබ පෙරසංසාරය එලෙස කරන්න දේවල් හුරු කරලා ඒනම් ඒ සුඥ්ඥතාවයන් දියුණු කරලා ඒකයන්නේ ගෙදර කෙරෙහි තියෙන සුං්ඥතාවය දූදරුව කෙරහි තියෙන සුං්ඥතාවය ආර්‍යය කෙරෙහිතින සං්ඥාවදියුණු කරලා ආර්‍යය කෙරේතියන සංඥාවදියුණු කරලා මහා සංගරත්නය සමග එකතු වෙලා වැට කටයුතු කරන සං්ඥාව දියුණු කරලා. ඒ නිසා ඒව දියුණු කරපු සායේ දියුණු කරපු දේවල් තමයි දැන් ඔබ ප්‍රායුඛ කරන්නේ. ඒ දේවල් මේ ප්‍රායු කරන්නේ. බලන්නකු දැන් කවුරුවත් මේ නිකම් ඉන්න වෙලාවට ොහොම දෙයක් කල්පනා කරලුවත් බලනවෝදදු පින්වත්ති තර බලන්න න ැනිි මේක ගලපල බලන්න පින්වන්නේ මේකම නිකං ඇහුව ඇහ්වා කියලා හරිියන්නේ නෑ ඔබ දැන් ඔබේ පටන් අරං ඔබට දැනෙන විදිට ඔබ දැන විදිට ඔබට ප්‍රායෝ කරන්න පුළුවන් විදිහට මේක ප්‍රායෝග කරන්න ඒකයි මේක තියන්නේ එහෙම නැතුව සමහර පිරිසක්කන්නේ පේෂන් ගියාට පස්සේ අපි එන්නම් හැබැයි එහෙම කියපුවායට බෝවායට එන්න උනේ නම් නෑ පින්වන්නේ. එන්න උනේ නෑ? ඇයි එන්න උනේ නැත්තේ. ඇයි මේ ජීවිතය මේ සරීරයේ කියන්නේ පින්වන්දි විශ්වාසති යන්න පුළුවන් එකද මේ රීරයේ පුළුවන්ද බැරිද. ? පුළුවන්ද බැරිද. මේකර විශ්වාස තියන බැරිිය ඒ? කියල කියන්න දෙපා ඕගොල්ොන්ට පුළුවන් ඕගොල පුළුවන් කියල තමයි හිතාගෙන ඉන්නේ මේක කෙර විශසාධ තියන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ හැබැයි අරෝගොල්ල බනහනකට ඔුොල්ගේ සිරිතත් තිය සිිස්ටම් එකක් මොකක්ද දැන් කරන දේ නෙමෙයිනේ කියන්නේ දැ මමහන්න කරන දේ දැ දැ කිව්වදේ ඔගොල්ො කරන වෙයි කරන්න න හිතන් එ පුළුවන් කියලා මේක අපිට ඕනු ඉදිර පවත්තන්න පුළුවන් එකක් නෙමෙයි මේ අනන්ත සතර සතර මහා දාාතුළෙන් හැදුුණු මේ අනන්ත රූපස්කන්දේ මේක අපිට විශ්වාසත් තියන පුුවන් එකක් නෙමෙයි ලෝතුරා බුදුරජාණන්වාස දේශනා කරනවා මහනෙන දහසක් රෝග හැදෙන දහසක් රෝග දහසක් රෝග හැත්දෙන මේ රෝගයන්ටම කැදැල්ලක් වු රෝගයන්ටම නිජබිමක් වු රෝගයන්ටම තෝතැන්නක් වු මේ ශරීරය ගැන විශ්වාසයක් තියන්ට බෑ. එතට මේ සරීරයේ පින්වන්නේ කොහොමද විශ්ව සිතියන්නේ දැ දහසක් රෝගී රෝග තියෙනවා ඒන විශාල රෝගතියන මේ ඕනම රෝගයකින් ඔබ ඉවර කරන්න පුළුවන්. එතකොට ඔබ දැ මේ සරීරය ඇතුළේ කොච්චර ඉන්ද්‍රියන් තියනවද බලන්නක වකු ගඩු දෙකයි. ඒවට නාල ගොඩයි මුත්‍රනාල මුත්‍රාස අක්මා වු මේ අග්ඥ්‍යාසය පිත්තාසය ග්‍රහණිය, ආමාසය ගලනාලය පෙනහලු දෙකයි. හාර්ටක හරදයට රුදුරය සපයන නාල හරදයෙන් රුදුරය පිටවෙන නාල හරද බිත්ති, පිනුවන්දී ඔය ඔය විදිර ගත්තං කොප්පමන මේක ඉන්ද්‍රිය කොරස්ටයක් ඇතුළ තියෙනවද. දැන් එතකොට ඔබ රෝගී තත්ත්වයක් ඇති නෝවනත්තුබට ඔබ දැන් ඔබට හිතන්න පුළුවන්ද ඔය ඉන්ද්‍රියටිකක් මොකූත් නොවියෝ සියයාල්ල කොච්චර දැ ම මේ පොඩ්ඩයි කිව්වේ. මොලේ තියෙනවා පිටියුටරි ග්‍රන්තිය තියෙනවා අන්තරාසර්ග ග්‍රන්ති තියෙනවා හෝමෝන පද්ධති තියෙනවා ඉස්නායු තියෙනවා කොඳු වැට පෙළ තියෙනවා සුසුම්නාව තියනවා සුසුම්නා තරල තියෙනවා ඉතිං මුොක්කක් හරි එකකින්. ඔය ඔය එකකින් එක්කයිනේ වෙනස් සෙන්ඩෝන. ොන වතුරවල කිවුල්ල තිබිලා වකුගඩුවල ගල් හැදිලා ඒක මාරුණු හැටියීම කොද වෙන්නේ වැඩේවරයි. ගන්න ආහාරවල තෙල් කොලෙස්ට්‍රෝල් බහුලුවීම නිසා නහරබ්ලොක්කුුණොත් වැඩේවරයි. ලේගනවුනොත් වැඩේවරයි. බඩවල් අප්සට් වුනොත් වැඩේවරයි. අග්ඥයාස හරියට හෝ මොනස්වේ කරන්න බැරිවිද දදුරුව වුොත්. වැඩේ වරයි එහෙම වෙනකොට තව ලෙඩක් හැදෙනවා. ඉටද ස්්නාය පද්ධදී දුර්වල වුණුත්. කොඳු ඇයට ප්‍රශ්නයක් වුණොත්. මොලේ ප්‍රශ්නයක් වුණොත් පින්වද ෙ මේ කුත්තනින් හරි අපිට හානියක් වෙන්න තියනීට වැඩීනේ. දැම් මම කියන එක තේරෙන් නෑනේ ඒක ඇන ප. අපිට මට දැන්යැනකු ඔබට ඔබ විශ්වාස වුණත් ඔබට හරදය විශ්වාසද හරදය විශ්වාසුනත් හරද නාලටික විශ්වාසද ඒක කපාට ටික විශ්වාසද හරද බිත්තිය විශ්වාසද කොහොමද කරන්නේ අපිට ග දෙන්න බෑ සහතිකයක් දෙන්න බෑ ඔට ගැන සහතිකයක් දෙන්න බෑ පින්වත් මේක පුදුමයක් තියෙනවා මේකෙ පුදුමේ තමයි ඔය මොකක්කත් දැන් ඔය මමකිව් ඔය මොනාහරි ඉද්‍රිය වල ගොල්නොගේ දැනටත් ොමොනහරි විසමතාවයන් තියෙනවන ඒ තිය නිසායිකො පෙසර පෙත් හරි බොනවා සීණි පෙත් හරිබොනවා මොනොව හරි පොඩිහරි විසමතාවයන් තියෙනවා. පින්වත්න හුදුමේ තමයි ඔය ඉන්ද්‍රීටික මෙතෙක් කලත් තාම කිසි ප්‍රශ්නය නැතුව ක්‍රියාත්මක වෙන වැයි කියන එක හැම තිස්සේම බලන්නක පෙන හැල්ලෙන් අර මයින හමෙන් මේව කරනගේ හැම තිස්සේම මේක උස්ම ගන්නව පිට කරුණ ගන්නෝ පිට කරම ගන්නවා පිට කරුණනො ඉදි ඕක කතන වෙලාවකතිී ඔය පෙන හැල්ලෙසේම ඩිංගක් පිරුුණොත් අරං විවරයිනය හබක් නේ වැඩේඇදදී එතනින් පස්සේ රුදිරයට ඔක්ෂයන් වොලබීම හේතු කොටගෙන රුදරේ තියන්න වකාබන්ටයික් පිට කිරීමට අපහසුවීම හේතු කොට ගෙන ඔබට සමු දෙන්න වෙනවා මනුස්ස ජීවිතයට ඒකන කියන් දැන් අරකොරෝනනාරෝගෙන නිවමෝනිියාව හැතුනලු එයා ඉවරයිලු දැ ඔබ හිතනවද ඔබට එහෙම නොවෙයි කියලා කොමද විශ්වාසයක් තියෙන්නේ. මේසා දහසක් ලෙඩවල් හැදෙන්න්න තියෙන මේ සරීරේ ගැන කෙලෙසද විශ්වාස කරන්නේ. හිතන්ඩ එපා අද මේ උදේ ඔබ කෑම ගත්තට මන්න විදිහවත් හිතන්න එපා දවල්ට කන්න පුළුවන් වෙයි කියලා. දැන් රාත්‍රයේ නිදාගන්නකොට හිතන්න උදේනම් නැකිරන්න හම්බෙන්නේ නෑ කියන තනම හිතාගෙන නිදාගන්න. ඇයියෝ එකක් එකක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉවරයින්නේ. එ නිදාන්න අවිදිවෙන්න හම් වෙනකක් නෑ කෙල්ල නිදාගන්න. එතකොට මොකක්ද කරන්නේ. එනම් අවිදිවෙන්න හම් වෙනකක් නෑ. අදර නිදාගත්තුොත් හෙට අවිදිවෙන්න වෙනකක් නෑ කියලා. මොකද හිතන්න ඕ හෙන අවදිවෙන්න වෙනකක් නෑ ඒනම් නිදාගෙන්න්න අතරත් නින්ද යන කනුත් ධර්මයමිහි කරන්න. ඒකයිතියෙන්නේ. අවදිී වනොත් උදේ මොනහර විදි නැකිට්ට කියන්නක. අයියෝ කොච්චර ශ්‍රේෂ්ඨද තව දවසක් අපිට ලැබිලනේ. ශ්‍රේෂ්ට දවසක් ලැබුන්නේ. එහෙනම් අපි හිතන්න ඕන අනේ මට තව දවසක් ලැබුණා. මම තව දවසකට පෙන්කරලා තිබුණා. එනිසා ඒ ලෝවතුරා බුදුරජාණන් වහන්සේ විසින්. ඒ දේශනා කරන්නට යෙදුණු ඒ කෙලෙස් සංසි දෙෙන ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය මනසිකාහර කරට තවදවසක් මට ලැබුණ ධර්මය අහන්ඩ තවදවසක් මට ලැබුණ නුවනින් විමසන්න තවදවසක්මට ලැබුණ සක්මම් භභාවනාව කරගන්න තවදවසක් මට ලැබුණ දානයක් දෙන්න දවසක් මට ලැබුණ සීලේක පිහිටන්න දවසක් මට ලැබුණා කියලා ඔබ තවදවසක් ලැබුණ කියනකොට එහෙම හිතල සතුට වෙලා ඔබ හැබැයි කළයුත්තඒක එහෙමනතුව අද දවසත් එලි වුණා පුළුවන් දැන් අද තියෙන කතාටික බලන්නඒනත ඥාතියක ගෙදරයන්ද එනත වෙනමුණු හරි කන අනේ එහෙම කියලා කාලය අපතේ දමන් එපා එවනි අයට කියන්නේ කාලය කාල දමන අය කියලා කාලය කාල දමනවා ඔබ කාලයෙන් ප්‍රයෝජනී ගන්ඩ ප්‍රයෝජනී ගන්න නං දැංහිතන්න උදේ නැකිට අයයෝ මන් ඉරය මැරුුණි නෑණී කවුහරගෙනුට උදේපන්දර කෝල්ලයක් දෙැම හන් ෝන නැගිටටදතා කතා කරහෝ ගැටලුවක් නැතු හොඳින් ඉන්නෝද කිලොනහන්න එන්ද ඇහුවොත් ඇයි කියලා නෑති ඒඊරය නිතාාගත්තන් කව කොහොමද අපිට විශ්වාස කරන පුළන් ගුව නැකට කියලා දැන් ඉඳලා ඉටවසේ අපපු අපි හිතන්න පුළුවන් යදරය නිදාගන්නට හම්බේ කියලා. ඊට මෙහැන් සඳහටම ඇස්පිය ගන්න පුළුවන්නේ එතකොට බලන්න මෙච්චර අවිනිශ්චිත මෙපමණසා විශ්වාස කළ නොහැකි. මේ ශරීරයකුත් ඔබ විශ්වාස කරනවනේ. අනේ පුදුම වැඩේ ඒකනේ පින් අතියන ඔබ විශ්වාස කරනවනේ දැන් ඒකත් විශ්වාත කොරල නවතිනොඕනා මද එලිය තියන ඒවත් විශ්වාස කරනවනේ. එලියි යනෙත් විශ්වාස කර අන්නර්රය නම් හොඳයි. එයත් එක මම පැනලයන්න ඕන. එත් එක හ්ඩොන්ද එතකොට යාටත් ඔය කියන දහසක් ල ඩොල් හැතෙන බැරිද. යාටත්දැන් තියෙනක් ගොඩුවක්ම පෙන හැලි ඕ මේ ඕ වෙනස්ුහොත් ත් ප්‍රශ්නකොටට මැතිගෙන බැරිද පුළුවන්. මේ මගේකවත් මට විශ්වාස නැත්තුව මමානුන්ගේක විශ්වාස කරලානෙේ. අයෝ සමහරයි ගෙන මටයා හරි විශ්වවා අසයිලු අනේ පින්වඳි පුදුම පුදදුම හිතෙන වෙති. කුහොම විශ්වාස කරන්නේ ඒ නිසා පින්වදි මේක මේ දුර්ලබ අවස්ථාවක් ඔබට මෙහෙම හිතන්ඩවත් අවස්ථාව ලැබෙන්නේ බුද්ධෝත් පාද කාලයක ඉපදිච්ච නිසා. බුද්ධෝත් පා කාලයෙක ඉපද නිසා තමයි මෙහෙමත්තට අහන් අවස්ථාවල බෙදේ මේක හරි මහා වාසනාවන් අවස්ථාව එහෙ බල්ල මේ සසර බය දකිින්ද අයෝද මට මොනහරි විදියින් මොනහරි දෙයකින් මරණේ සිද්ධවෙඩ පුළුවන් න්නේේද කියලා මේ දකිින්ද දැක්ක හැටිය ැ ඊල්ඟට කරන්න ඕනමොකක්ද නනිත් පැත් ඉක්මං කරන්න කුසල් දහම් ඉික්මන් කරන්න සීලාදී ගුණ දර්ම මක්මන් කරන්න. දම් පැන් දෙන එක ඉක්මන් කරද. හිත එක්තැන් කරන එක කෙලෙස් ප්‍රහාය කරන්න කටයුතුවලට වීරිය කරන්න. ඒ පැත්ත දියුණු කරන්ද. වැඩි වැඩෙන් දියුණු කරන්ද. එතකොට ඔබ මහා පොහොසත් වෙනවා. මහා පොහොසත් වෙනවා. ඉති ඒසා අවිනිශ්චිත අපිට විශ්වාසයක් තිබිය නොහැකි මේ සරීරයක් අපි කෙබඳු ලෙස විශ්වාස කරන්නද. මේකත් විශ්වාස කළ නොහැකි අපි අන්සරීර කොහොම විශ්වාස කරන්නද. ඔබට තියෙන්නේ පුදුම ලෙඩක් නෙවෙේ මේකවත් විශ්වාස කරන්න බැරි ඔබ අනිත්්‍යේව විශ්වාස කොරල්ලා එදකොට ඒවට අරකිව් රෝගී ලක්සන හෝ මරණය හෝ වෙනගොට දැන්ගොන්නප කෑ ගහනවා අනේ එයාට මෙහෙමුණ මෙහෙම උනානේ කියලකෑ ගහනවා ති එහෙම කිව්ව කියලා හරිියන්නේ නෑ ඔබ ලංකරගෙන තියෙන්නේ වන එකක් මැරෙන එකක් ඔබ ලංකර ගත්තොත් මැරෙන එකද පුදුමේ නොමැරෙන එකද ඒ නොමරෙන පුදුම වෙන්න නොමරෙන එකඒ කියන්න බැර එක සාමානය දේ ලෙඩවෙන එකක් ඔබ ලංකරගත්තොත් ලෙඩ ලෙඩ නොවීමට පුදුමේ ලෙඩ නොවනොත් තමයි පුතුේ ලෙඩවීම සාමානයේ දේ එන ඔබ ලංකරගන්නවනම් ලංකර ගණ්ඩ පින්වන්නේ ඔබ හිතයිසී වෙනනම් හිතයිසී වෙන්න ඔබ සෙනෙහෙවන්ත වෙනවනම් සෙනෙහෙවන්ත වෙන්න නොමැර ලෙඩදුක් නොහැදන එකකට වයසට නොයන එකකට ව්‍යදිී ජරා මරණ නැති එකකට ලම් වෙන්නකු මොකෝ? එඒ මේ තියෙනනයි තියෙනවද දැන් මැරෙන තැනයි දෙගෙන මැරණේව මලංගොරගෙන තමුණුත් මරණධර්මට යටත් වෙලා මැරණකම අල්ලගන්න. ඒක මැරුණන් කගහනවා. මේක සබබේ පුදු ජනාවුම් අත්තකා ගැනීම පුදුම වැඩේම නිසු කරන වැඩේ. නිසා පින්වන්නේ. හැගීම්වලට වහල්වෙෙන් නැතුව හැගීම් වලට යටත්වෙන්නේ නැතුව මේ යථාර්ථය දකින්න. හැගීම්වලට යටත්වෙන් නැතුව වහල්වෙෙන් නැතිව මේ යථාර්ථය දකින්න මේ යථාර්ථය දැක්කොත් ඔබට මෙතනින් ගැලවෙන පුළුවන්කමක් තියෙනවා. අපට මෙච්චර අවධානමක් නම් තියෙන්නේ. මෙච්චර භයානක ස්වරූපයක් නම් තියෙන්නේ. කොයි වෙලාවේ මිය පරලොය අයිති දන්නේ නෑ එතකොට එහෙම මිය පරලො යන්න අවස්ථාව උදා වනොත් ඔබටර බාහිරින් අල්ගෙනපු මතක්වෙන් නැත්්ද මතක්වන. ඒ මතක්වනට සපයිද දුකයිද දුකයි. කොට මැරන්න වෙන්නේ ඔට සපස් සහගත සිතකින්ද දුක්්‍රහගත සිතකින්ද. ග සෝමනස්ස සහගත සිතකින්ද දෝමනස්ස සහගත සිතකින්ද ඔබම බලන්න ඔබබම බලන්න එනිසා ඔබට ලංකර ගන්න ධර්මය ධර්මය ලංකරගන්න සීලය ලංකරගන්න සීලේ ලංකරගන්න පින ඔබට සීලය ලංවුණොත් ඔබට ගොහෝ බොහෝ දේවල් කියා දේවි. සීලය විසින් ඔබට බොහෝ දේවල් කියා දේවි. ඇයි සීලයට ලංවුණන් සීලය ලංකර ගත්තම් පසේ පංච සීලය කෙලි තනකු ඒක ලංකරගත්තන් පංචසීලය ආරක්ෂා කරනවනං මෙන්න දැම් ප්‍රාණගාතය කරන්නේ මෙන්න දැන් හොරකම් කරන්නේ නෑ මෙන්න වැරදිකාම සේවනයේ දෙන්නේෙ නෑ මෙන්න බොරු කේලාම් පරුස වචන හිස්වචන ඒව කියන්නේ නෑ මෙන්න මත්වතර බොන්නේි නෑ දැන් ඒ ටික ලංකර ගන්නොට පලන්න ඔබට කුපමන දෙයක් ලම්වෙලාද කියලා ඉදි කොච්චර උත්තරයක් ඔබට ලැබිල තියවද කියලා. කුපමණ දේකින් ඔ බාරක්ෂා වෙලා තීද බලන්න. සම්මතය තුළ කුපමන දේකින් ආරක්ෂා වෙලා තීද බලන්නු. එනිසා ලංකරගන්නව නම් ධර්මය ලංකරගන්න. සීලයේ ලංකරගන්න. හැබැයි සීලයේ ලංකර ගෙන, ධර්මය ඊට පස්සේ ලංකරගෙන ඒක හසුරවන්න ඒක කරන වැඩපිල්ලි වෙල යථාර්ථවාදීව දැනගණ්ඩ යථර්ථවාදීව දැකගන්න කලයානමිත්‍රයකුත් ලංකරගඩ. එතකොට ඒ උත්තමි ඔබට කියල දේවී මෙන්න මේ විදියට හිත පවත්වන්න ඔබ මෙන්න මේ විදියට හිත පවත්වන්න. ඉදි එහෙම කියනකොට ඒ විදියට හිත පවත්වන කොට ආන්න ඔබ බාහිරින් ඔබ නිදහස්වවෙයි පළමුුව බාහිරින් ඔබ නිදහස්වවෙයි සම්මතෙන් සම්මත ලෙස ඔබ බාහිරින් නිදහස්වෙයි ඒ කියන නෝනල දරුවෝ ගෙවල් දොරවල් ඉඩකඩයි ඒවදාල යනව කියන එකද නෑ ඒව තියනහක තියෙද්දී ඔබ නිදහස්ව ඉන්නව ඒ ඕනොට වඩා උලුට ගන්නේ නැතුව. ඔබට කල හැකිදේ ඒවට කරනවා සහයෝග දෙනවා උදවූපකාර කරනවා හැබැයි නිදහස්ව ඉඳගෙන. එදකොට එහෙම නිදහස්වෙලා පුළුවන් මට්ටම කිින්දකාවම්. මෙ පරමාර්ථ මේ වසෙනු නිදහස්වීම මෙහයවනවා. පරමාර්ථ මේ වසනු නිදහස්සවීම පිණිස කටයුතු කරනවා. එතකොට කල්්‍යාන මිත්‍රය කියල දෙනවා දැන් ඔබ හුද කලාවෙ ඉන්නකොට සීලේක පිහිටලා විවේකයෙන් ඉන්නකොට දැම් බලන්න මොනුවද චිත්ත සන්තානයට මතක්වෙන්නේ දරුවෝ මතක්වෙනවද බලන්ඩ දරුවන්ගේ දරුව මතක්වනොද බලන්ඩ අම්මතාත්තා මතක්ව නොද බලන්ඩ ගේදොර ඉඩමකඩම යානවානේ මතක්ක නොද බලන්ඩ මිලමුදල්ටික මතක්ක නොද බලන්ඩ එහෙම මතක්වනොවනන් ඒ මතක්වල ඒ අනුව සිට බැඳී යනවද බලන්ඩ කියලා කල්්‍යාන මිත්‍රය උපදෙස් දෙයි බැන්දිදැන් ඒක දැ තමන් දකින්ඩ ඕන එහෙම ඒවට බැඳනවද කියලා බලන්ඩ බැඳිල ඒ අනුව හිට බැඳී යනවද කියලා බලන්ද බැඳී යනවනම් ඔන්න දකිින්ඩ මේ නම් බැඳීල තියෙන්නේ හිත තුළ කියලා දකිින්ඩ මේ බැඳීම කියන්නේ ලෝබය කියල දකිින්ඩ මේ බැඳීම නිසා කර්මැත්තිවෙනුව කියලා දකින්ඩ මේ බැඳීම නිසා උපදීමඇති වෙනුව කියලා දකිින්ඩ ඉපදුනුත් ආය දුකට පත්වනුව කියලා දකිින්ඩ එහෙමනොත් ආයෙත් මේ විදිර බැඳෙනව කියලා දකිඩ ආයෙත් මැරණව කියලා දකිඩ ආයෙත් උපදිනුව කියල දකිින්ඩ එතකොටේ නම් මේක කෙලවරක් නැති ගමනක් නෙව මේ පෝෂණය කරන්න කල දකිින්ඩ. එහෙම දකින්න උපදෙ දුන්නන් කල්්‍යාන මිත්‍රය ඔබ දැන්ගේ කියන විදිහට මනස මෙහේ වන්ඩ ඕන එ මනස කියන විදියට ඔබ හිත නිදහස්ව චීවත්වෙනවා. දද ඔබට කාම විතර්කයක් කටගත්ත නං ඔබ ඒක දකිනවා ව්‍යාපාද විතර්කයක් කටගත්ත නං ඔබ ඒක දකිනවා විහිංසා විතර්කයක් කටගත්ත නං ඔබ ඒක දකිනවා දැකලා කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක හටගත්ත නං ඔබ ඒව දකිනවා දැක්කලා ඒව සමක වාසය කරන්නේ නෑ ඒව දුරු කරනවා ඒවා බැහැර කරනවා ඒවා විනාස කරනවා ඒවා යටපත් කරනවා දැම් බලන්නකෝ දැන් ඔබට දුරු කරන්න කියන්නේ ගෙදර නෝනද බැහැර කරන්නේ කියන්නේ ගෙදර නෝනද යටපත් කරන්න කියන්නේ ගෙදර නෝනද විනාස කරන්න කියන්නේ ගෙදර නොනද අතහැර දමන්න කියන්නේ ගෙදර නෝනද මනෝද අනේ නෑ නෝනවත් දරුවවත් මහත්තේවත් නෙමෙයි ඔබට වාසය කරන්න එපා කියන්නේ කාම විතර්කය අත් එක්ක ව්‍යාපාද විතර්කය අත් එක්ක විහිංසා විතර්කය අත් එක්ක දුරු කරන්න කියන්නේ ඒවා යටපත් කරන්න කියන්නේ ඒවා විනාස කරන්න කියන්නේ ඒවා. එතකොට මේ කාම විතර්ක තමයි විනාස කරන්න ඕන ව්‍යාපාද විතර්ක විහිසා විතර්ක, මේ තමයි දුරු කරන්න බැහැර කරන්න ඕන. නාදි වාසේදී පජහති විනෝදේති භියන්තිකරෝති යන භාවන් ගමේති. එතකොට මේව කොහෙද හටගන්නේ. තමන්ගේ හිඉ තමන්ගේ හිතේ මේ හටගන්න න ඒවයින් තමයි අයිම් වෙන්ඩෝන රැකියාවෙන් නෙමෙයි මේ විතර්ක වලින් තමයි අයිවෙන්්ඩෝන නෝන මහත්තයගෙන් දරුවන්ගේ නෙමෙයි අයිෙන්ෝන එතකොට මේ විතර්ක හටගන්නේ හිතේ කාගෙ හිතේද තමන්ගේ හිතේ ඔබේ හිතේ කාම විතර්කය හටගත්තනං ඒක දකින්නේ කවුද කවු් දකින්නේ. තමන්මයි වෙන කවුරුවත් දකින්නේ නෑ. බුදුරජාණන් වහන්සේලා හිටියොත් ඉතින් දකිනවා. අනුන්ගේ හිත් දකින්න පුළුවන් ඥානේ තියෙන් නිසා. නැත්තං අනිතය සාමානය දකින පුළුවන් අය බොහෝම අඩුයි. ඔබේ හිතේ න එනම් බුදුරජාණන් වහස දැන් අවධ කරවන්නේ කාග සිහියතමේ. කාෙ සිහද. තමන්ගේ සිහයමයි, තමන්ගේ මුරකාරයමයි මේ අවති කරන්නේ. තමන්ගේ සිහ අවදි කරල්ලා මෙන්න මෙහෙම වෙනවත වෙනවත වෙනවද කියල තකින්ඩ කියනවා. දැන් ඔබ ගෙතරන්න කොට කාග සිහ දවිති කරන්නේ. නිතරම නෝනග සිහි අවිදි කරනවා. මගත්ද අන්න අතුගෑ වෙන. න්න වෙලාවට කෑමටික තිබ්බෙන ඔන්න කතාකොරකොරහිරිය ඔන්න ගීකතැන් එඒයා ඒ ඒ කියන දැන් එඒයාගේ ඒව කියනවාඒයාගේ සිහිවඋපද්දනවා ද නෝන බනාහන් නැති මෝඩ පහේ නෝන කෙනෙක්කුුණොත් හොඳයි. එහෙම ධර්මය ශ්‍රමණය කරන කල්යාාන මි්‍ර අශ්‍යත්තිය නෝන කෙනෙකුුණොත් යැයි මහත්තය මේ අනුන්ගේෝ හොයන වෙලා ඔයා ඔයාගේ කදිහා බලන්නකු යා දැන් කොච්චර කාම විතර් පවත්ත නොද ව්‍යාපාද විතර්ග පාත්තන විහින්සාවිතර්ක පාත්වනොදගල ඔයාගේ හිත ඇතුළි තියෙන එක දකින්න ඔයා ඔය සිහි උපද්දවලද බලන්නකෝ මේ ඕලාරික ඇස් දෙකෙන් අනුන් දෙස බලනෙක නතර කරලා දහම් ඇසෙන් තමන් දෙස බලාගන්ඩකෝ එහෙම කිව්වොත් එක පාරට දොස් කියියයි කියලා හිතෙනව නං එහෙම හිතන න පොඩි සේප් පෙන්න්න මෙහෙම කියන්නක මොකදද. ඕලාරි කඇස් දෙකම් බලන්න නැතුව මහත්තෝ දහම් ඇසෙන් බලන්නකෝ කියල පොඩි එඒෙම සරක් නැතුව නෝමල් විදිර කියන්නකෝ එතකට ඒ මනුස්‍ය කල්පනා කොරයි බොල මේ මොකක්ද කිව්වේ කියලා. ඊට බස වෙන වෙලාවක අයි මොකත් ඔයා ඒ කිව්ේ කියලා. අන්න එතකොට ඒ වෙලා විදික පැහැදිලි කරලා දෙන්න. මේ ඕලාරික ඇත්දකෙන් පෙන්නේ අනුන්ගේ ඇදකුදයි අනුන්ගදේවලුයි. ප්‍රඥාවෙන් තමන් තුළින්ම බලන්න තමන්ගේ හිත තුළ මොකක්ද වෙන්න කියලා. අන්න එතකොට මේ කියන්න වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක විහින්සාවිතර්ක, සිත තුළ ක්‍රියාත්මක පවතනනම් එය තමම්මයි දකින්න ඕන. තමන්ගෙත් සිහියම තමයි අවධ කරලා දෙන්නේ. ඔබට රැකවරණය දෙනවා. දුන්නට පති අන්න්‍ය එතකොට මෙහෙම දෙයක්වෙනවා කියලා දැක්ක හැටියේ ඒක දුරු කරනදැන්. ගෙදර නෝන කුණුගට අතුගාල නැත්තං ගේ මුල්ලට එකතු කොරලා තියෙනවනං. රෑ මිරිකපු පොල් පොල්ටිකේ කිරිටිකේ රොඩු ටික දාලා ඒකත් ඒ මුල්ලක තියෙනවනං. කෑම කකාලා ඉතුරටක රේරලු කපපුටිකත් ඒකතන තියල අතන මෙතන තියෙනවනං කුසයේ. ඕක කැරපොත්තොත්ම ඇස්ොත් අහන වන. දිී මහත්ත්‍යය ඕක දැක්කට පතිගෙනො ඒක අස්කරණ්ඩකෝ හොදයි මහත්තය මේකත් මං අස් කරන්නං ඔයත් ඔයා බලන්නක ප්‍රඥා ඇසන් ඔයාගේ ඇහිත ඇතුළෙ දැ කරපොත්ව ඉන්නවද මැස්ස වහනවද හම දකින්නක දැකල ඒකත් අහින්කොරගන්නකෝ දැ ඕලාරික ඇහෙන් එලිය එකට උත්තර සපයන්නේ හිය. ප්‍රඥා ඇසෙන් තමන්ගෙදේ බලන්නේ නෑ ඒක කැරපොත්තුනේ මීයෝ ගැරඩියොත් ඇති ඒ බලන්නේ මොකදද මේ වෙලා තියෙන්නේ. ඕගොල්ු හුරු වෙලා තියෙනම අනුන්ගේව බලන්නමයි. අනුන් දෙසටමයි. ඉන්සා ඒකත්ති ඉන්නකොට ගෙදර ඉතින් අඩු පාඩු වරද කියලදීලා එ මේ කරන්න එක ගැටන්නේ යන විදිහකට නැතුව එම කරන්න හැබැයි ඒ වනාට තමන්ට සිහිය ඉපදුනොත් තමන්ට මේ ඥානය ලබල දෙනවා. මේක ඥානයක් මේ ඥානය ලබල දෙනවා. මේ අවබෝධයක් මේ අවබෝධය ලබල දෙනවා. එතකොට බල කොච්චර සතුටුද බලන්නක පින්වත්න්නේ. ඉතින් අනේ මේක පොතපතෙන් ගන්න බෑ. වෙන කොහෙම්වත් ගන්න බෑ. මේක ප්‍රායෝගික කිරීමමයි ඔබේ සිහිය ඔබට අවිදිවෙවී අවදිවෙවී අවිදිවෙවීයන්නේ ආන් එතකොට තමයි එයා ඒටික අපිට පෙන්නුම් කරලා දෙන්නේ. ඔබ සිහය භාවිතයට නොගන්නාතා සිහිය සැඟවී ඇත එතකොට ඔබ අඳුරේ ඇත තියෙන දේවල් පෙන්නුම් කරන්නේ නැත ඔබට තමහරර් ප්‍රායව කරගන්න බැරි වෙයි. දැන් ඔබට කේන්තියක් ආවා. දවේශ සිතක් ආවා. දැන් ගෙදර කකාටහරි දොස් පරොස් කියන්න තමයි දැන් යන්න ඇවිල්ලා. හැබැයි දේසිත ආව කියලා හිතෙනව. හිතුනොට ඒටික වලක්වාගන්න බෑ. හිතෙනවා. ඒත් ශ්‍රේෂ්ටයි. බැන්නත් ශ්‍රේෂ්ටයි බැන්නත් කියනමුකක්ද. දවේශසිත ආව කියලා දැනගෙන තමයි දැම් මේ බනින්නේ. අර නොදැන බනිනවට වඩා. දවේශසි තක් හටගත්ත කියලා දැනගෙන එයා කිවනෝ නං ඒක ශ්‍රේෂටයි දැන් ඔබට එහෙමත් එෙන වැයි එහම නැත් කිව්වට පස්සෙවත්න ෑ මතකෙට ඒ මෙන්නෙත් නෑ එහෙම දේශයෙන් තමයි කියන්නේ කියලා කිව්වත් බාහිරකෙන කිව්වත් ඒකවත් පිළිගන්න වෙයි ඒකවත් නෑ පුදුමයි පින්වත්න්නේ මේක තියෙන්නේ අහන්න ධර්මය හැබැයි ඇහුව කියලවත් කියව්ව කියලවත් ඉගනගත්ත කියලවත් ඔබට මනාරැකවරණය ලැබෙන්නේ නැත. මනාරැකවරණය ලැබෙන්න නම් ටික ටිකහරික ප්‍රායෝගික කරන්න ඕන. ප්‍රායෝගික කරන්න නම් ඔබට මොකත් තියෙන ඕ. සෙ තියෙන්නවා නුවන තියෙන්ද ඕන. වීරිය තියෙන්නවා. එතකොට ඒ ප්‍රායෝකර නිකාම්ම ඉඳර ප්‍රායෝ කරන්න වැැකල්යාන මිත්‍ර ඇසුර තියෙන් ඕන. එතකොට ඒ වගේ ධර්මයට නැඹුරු එවැනි ඇය තමඟ ඔබේ ආශ්‍රය තියෙන්ඩ ඕන. නැත්තං අසත්පුරු ශාස්ත්‍රයට ලම්වෙන්න ලම්වෙන්න ඒ ගති ඔබටම නුවනින් දකින ගතිය අහහිමි වෙලා යනවා එහෙම ස්වභාවයන් තියෙනවා මේක අවබෝධ කරගන්න පුළුවම් පින්වත්න්නේ අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් මේක වෙලා තියෙන්නේ ඔබ අවබෝධ කරන තැනට මනසම හේවන්නේ නැති එක. ඔබට හිතල්ල තියෙන්නේ ධර්මයක් ත්‍රවණය කරන්න ඇති එතුකොට සම්පූරම්ම වැඩේ ගොඩ කියලා. දාානයක් දුන්නම ඇති හොඳට පින ලැබෙනව කියල හිතන්නේ. නමුත් ඒ දානය දෙනවෙලා පවත්වන හිතතියෙන් පැ පින වැඩන්න නම්. ඒ දානය දෙනවෙලාවෙ ඔබ ද්ේශයෙන් හිටියොත්. ශ්‍රද්ධාව පෙරදැඩිො ධනය දුන්නොත් ශ්‍රෂ්ටයි. දේශේ පැර දරිිකට දුන්නුත්. න්න බලනුක්ේග නිසා දානෙ නෙමෙයි වෙනස් කරන්ඩෝන හිත එනම් දකින්න මේ ලැබිල තියන මනුස්ස ජීවිතය පින්වන්නේ දැන් ඔබට බලනෝ කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා. මෙහෙම එකක් අහන්නවත් ලැබෙන්නේ මේ බුද්ධකාලය අපි ආපු නිසානේ. නැත්ත නිකාම බාහිර දේවල් කරර ගස් වලට වැඳවැද ගල්වලට වැඳවැද දෙවියන්ට පුද පූජාතියතියා දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිදීීත. එම දෙන්න පුළුවන් කෙනෙ බාහිරින් ඇත්තෙමන තමම්මයි ආරක්ෂ වහදාගත යුත්තේ. තිය නිසා කල්පනා කරගන්න නෝගොල්ලො ලැමේ ලැබිච්ච උත්තුම් බුද්ධ සාසනය. මන් නිත්තරම කියැන උත්තුම් මනුස්ස ජීවිතය මේක නිකාන් දී කරන්න එපා ප්‍රයෝජනයක් අරගන චතුරාය සතති ධර්මයන් අවබෝධ කර ගනිමින් සංසාර දුකෙන් අතමිදෙන්ටම හිතුවාසනාවීවාකලසාද. මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දනු ලබන්නේ ඇපිටයේ ඇපිටයේ කුට් සිටි ව්‍යාපාරයේ පවුලේ සීරු දෙනා විසිේ. අ මුණ ඇල්පිටිය ඉහළ අලුත්්ගම පාරේ අංක එකසි අනුව ලිපිනෙහි පදිංචි, එච් පියදාස හේම පාලද සිල්වා මහතාට සහ එම මැතිනිය එස් අමිතාද සිල්වා මහත්මයට නිදුක් නිරෝගී සුවේ ලැබී දීර්ග සලසේවා මේ භවේදීම සද්ධර්මය වහවහා අවබෝධය පිණිස මේ ධර්මදාානයෙන් ජනිතවන්න වූ පුං්්‍යශක්තිය ආසිර්වා දෙයක්ම වේවා ගෞරුවනීය දේශකයනන් වහන්සේලාටත් පවුලේ සියලු දෙනාටත් මේ උත්තුම් පුං්ඥකර්මයට දායකු සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් වහවා උතුම් සත්්ධර්ම අවබෝධයවවීම් පිරිිස මේ පුං්ඥසක්තය ආසිර්වා දෙයක්ම වේවාගෙන දාසිනයුපත තමයි දර දායකත්ය දරන්නේ. නිසා කල්පනා කරගන්න මේ දායක අත්ය දරු පින්වත් පිරිසනම මේ පරලො යන්ට දුනා උසිියලු නාතිවර්ගයාටත් මේ ධර්මේශවනය කළලා ඔබා පැහමදි නාම් නම මේ පරලො යන්ටේ දුු නාතිවර්ගයායටටත් මේ කුත්සර සක්ති අනුමෝදන් වීමෙන් සුවපත්වේවා ඒ වගේ දායකත්ය දරූ පිවත් පිරිසත් පිරිසටත් මේ ධර්මේශවන කර ඔබා පැහමදි නාටත් මේ මනුස්ස ජීවිතය තුළදීම සංසාරතුවෙන් අතමිදීමටම හේතුවාසනාවේවාකල් සාති තෙරුවන් සරන්න. දේශහයෝ නි්පාඩන්